සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද අරගෙන ආවේ රයිස් රෙසිපි එකක්. මැංගෝ රයිස් එකක් තමයි මම හදන්නේ. ඉතින් අඹ කියන්නේ මගේ ආසම කෑමක්. ඔයාලා ගොඩක් අය ඉතින් අඹ අමු අඹ කන්නේ උයලානේ. ඉතින් මං හිතුවා අද රයිස් එකක් හදන්න ඕනේ කියලා. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. චැනල් එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලගේ අදහස් වීඩියෝ එකට යටින් comment කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. මෙතනදී මම පාවිච්චි කරන්නේ අමු අඹ ගෙඩියක්. මම නම් අරන් තියෙන්නේ අල්පොන්සු අඹ. ඔයාලට ඕනම අඹ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. මේ විදිහට හීනියට අඹ ගෙඩිය grate කරගන්න ඕන. ඔයාලා ගන්න හාල් ප්‍රමාණය අනුව අඹ කොච්චර ඕනද කියලා තීරණය කරන්න. මෙතන මම අරගෙන තියෙනවා බීලුණු ගෙඩියක්, කවුමිරිස් කරල් දෙකක්, කරපිංචා, ඒ වගේම grate කරගත්ත අඹ ටික. ඉස්සෙල්ලාම බත් එක ලෑස්ති කරගන්න. මම කලින් බත් එක උයාගත්තා. මම මෙතන අරන් තියෙන කීරි සම්බහාල්. කීරි සම්බහාල් හුණ්ඩු එකහමාරක් අරගෙන තියෙනවා. මම හාල් මනින්නේ මිල්ක් මේඩ් ටින් එක, පොඩි ටින් එකෙන්. ඒ ටින් එකෙන් එකක් තමයි මම හුණ්ඩුව කියලා ගණන් ගන්නෙ. මේ විදිහට බත් එක ඉස්සෙල්ලාම උයාගෙන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මම අඹ තෙම්පරාදු එක හදා ගන්නවා. මෙතනදි pan එකක් ලිපේ තියාගෙන ඒක රත් වෙනකොට ඒකට බටර් ටිකක් එකතු කරගන්නවා. මේකට ඕන නම් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්, ඔලිව් ඔයිල් නැත්නම් පොල් තෙල් උනත්. අඹ බටර් වලින් හදනවා නම් ගොඩක් රසයි. ඊළඟට බටර් ටික රත් වෙනකොට තෙම්පරාදුව හදන්න අවශ්‍ය දේවල් එකතු කරගන්නවා. ලුණු ඉස්සෙල්ලම දාගන්නවා. ඒක පැතෙනකොට අමුමිරිස් ටිකයි කරපිංචා ටිකයි එකතු කරගන්න. ඊට පස්සේ මම ග්‍රේට් කරගත්ත අඹ ටික එකතු කරගන්නවා. ඊළඟට මේක ටිකක් තෙලෙන් තෙම්පරාදු වෙන්න දෙන්න. ඊළඟට මම මේකට කුරුඳු කෑල්ලක් එකතු කරගන්නවා. ඊළඟට කහ ටිකක්. කහ නම් ගොඩක් දාන්නේ නැහැ මම, බොහොම පොඩ්ඩයි දාන්නේ. ඊළඟට බැදපු තුන පහ කුඩු තේහෙදි භාගයක් විතර. ඊළඟට ලුණු. ලුණු එකතු කරගන්නකොට ඕගොල්ලන් කලින් බත් එක උයද්දී ලුණු දැම්ම නම් මෙතනදී ලුණු ටිකක් අඩුවෙන් දාන්න. මම කලින් බත් එකට ලුණු දැම්මේ නැහැ. ඒ නිසා මෙතන ලුණු ටිකක් ඇඩ් කර දානවා. හරි, දැන් තෙම්පරාදු එක හදලා ඉවරයි. මම දැන් කලින් ඔයාගත්ත බත් එක මේකට එකතු කරනවා. බත් ටික එකතු කරලා ටිකක් මේ විදිහට කලවම් කරලා අපිට මේක ලිපෙන් බාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම අද හදපු මැංගෝ රයිස් එක. මේක හරිම සුවඳයි. ඒ වගේම අඹවල තියෙන ඇඹුල් රසත් එක්ක මේකේ අමුතුම රසක් තියෙනවා. මම දැන් මේක පිඟානට බෙදන්න යන්නේ. ඉතින් මේක කෑමට ගන්නකොට ගොඩාක් රසයි. චිකන් කරි එකක් එක්ක වගේ කෑමට ගන්නවා නම් thank you.
මම චිකන් කරි එකක් ඊයේ හදලා තියාගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ මේකේ රස බලන්න තමයි. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක හදලා බලන්න. හරිම රසයි, හරිම සුවඳයි. ඉතින් මගේ වීඩියෝ එක අවසන් වෙනකන් බැලුවට ඔයාලට ස්තුතියි. ඉතින් මේ වගේ තවත් රෙසිපි එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.